මේ රටේ ජනතාවගේ ඉල්ලා සිටිනවා මේ රට විනාශ කරපු මේ රටේ මූල්‍ය විනය නැති කරපු පරිපාලන විනය නැති කරපු මේ රට ඇවිදින කැරකප්පුවක් බවට පත් කරපු මේ පරණ පාලකයෝ පරද්දලා මේ රට අලුත් ගමනක් ගෙනියන්න ලෑස්ති වෙමු අපි සූදානම් ඒ අදාළ ගමනට නායකත්වය දෙන්න අවුරුදු 71ක් පුරාවට රට හදන්න බැහැ කියලා මේ රට මහා නයගුලක හිර කරපු දරිද්‍රතාවේ හිණි පෙත්තටම හිර කරපු ඒ පාලනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සහ අනිකුත් සංවිධානවල අනුමැතියත් එක්ක විකල්ප බලය ගොඩනගන්න අපි සූදානම්. රටට විකල්ප බලයක් ගොඩනැගීම සඳහා නව අපේක්ෂකයෙක් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරමු. ඒ විකල්ප බලය ගොඩනගන විකල්පයේ අපේක්ෂකයා ලබන 18 වෙනිදා කොළඹ ගෝල්ෆේස් පිට්ටනිය පැවැත්වෙන ජාතික ජනතා රැලියේදී අපි ජනතාව ඉදිරියට ගේනවා. අපි ප්‍රකාශයට පත් කරනවා අපේ අපේක්ෂකයා ඒ අලුත් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන විකල්පයේ රට හදන රටේ මහජන ආරක්ෂාව සාක්ෂාත් කරන නව අපේක්ෂකයා. ඉතින් අපි ඉල්ලා සිටිනවා අන්න ඒ වෙනුවෙන් එකතු වෙන්න, ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්න, පරණ හොරුයි අලුත් හොරුයි දෙගොල්ලම පරද්දලා ප්‍රතිපත්තිමය වශයෙන් රට හදන්න පුළුවන්, රටේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න පුළුවන් නව විකල්ප බලයක් ගොඩනගන්න ඒ දේශපාලන නායකත්වයේ වෙනුවෙන් පෙළ ගැහෙන්න අපි සූදානම්. මේ ආගමික නායකයින් ඉදිරිපත් කරන ලබන සියලු නිර්දේශම අපරාධ වැරදි වලට වරදකරුවේ ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබා නොදීම, ඒ වගේම පවතින නඩු ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබා නොදීම, ඒ වගේම අවම වශයෙන් සම්පූර්ණ කළ යුතු තවත් මූලික කොන්දේසි ගණනාවක් මේ සඳහන් කරලා තියෙනවා. මේ යෝජනාවලට මල්ලතු පාර්ශ්වයේ මහානායක හාමුදුරුවෝ, ඒ වගේම අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක හාමුදුරුවෝ, අමරපුර මහානිකායේ මහානායක හාමුදුරුවෝ, ඒ වගේම රාමංජ මහානිකායේ මහානායක හාමුදුරුවෝ නාපාන පේමසිරි හාමුදුරුවෝ, කොළඹ අගරද ගුරු හිමිපාණන්, ලංකා සභාවේ ප්‍රෝරාජ් කනක සභේ රදගුරු හිමිපාණන්, ඒ වගේම සමස්ත ලංකා හින්දු සම්මේලනයේ වෛතිස්වර කුරුක්කල් මැතිතුමන්, ජමිතුල් උලමා සභාවේ සභාපති රිසි මැතිතුමා, ඒ සියලුම ආගමික නායකයන් ඒකාබද්ධව මේ නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවා. ඒ සියලු නිර්දේශ වලින් සමන්විත අපේක්ෂකයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. කිසිදු උසාවියක නඩු නැහැ, වරදකරුවන් වෙලා නැහැ. ඒ වගේම මූල්‍ය විනය, පරිපාලන විනය, නායකත්ව පරිණතභාවය, රට හදන්න පුළුවන් දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය සහිත නායකත්වයක් අපි ලබන 18 වෙනිදා ජාතික මහා රැලියේදී අපි ජනතාව ඉදිරියට පමුණුවනවා.